ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල එංගලන්තයේ එක් දින තරගාවලියට සූදානම්ින් ඉන්නේ. මේ තරගාවලිය වගේම ටෙස්ට් තරගාවලියත් කණ්ඩායම් දෙකටම හිතන තරම් ලේසි වෙන එකක් නෑ කියලා මේ ගැන කියන්න පුළුවන් හොඳම කෙනා විදියට අපිට හඳුන්වන්න පුළුවන් සංග කියලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගැන හොඳට දන්න සංගකාර එංගලන්ත ක්‍රීඩකයෝ ගැනත් හොඳටම දන්නවා. ඒකට ප්‍රාන්ත ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම ශ්‍රී ලංකා සංචාරයට ඇවිත් තියෙන නිසා මම හිතනවා මේ ලංකාවට ආපු කණ්ඩායම ඕනෑම තත්ත්වයක් යටතේ සෙල්ලම් කරන්න පුළුවන් ලෝකයේ ඉන්න හොඳම තිමුරියව කණ්ඩායම කියලා. ඒ කණ්ඩායමේ ඉන්න වේගපන්දු යවන්න වගේම දඟපන්දු යවන්නන්ටත් හොඳින් පන්දුවට පහර දෙන්නත් හැකියාවක් තියෙන එක ඔවුන්ට අමතර ශක්තියක්. එංගලන්තයේ මොනතරම් ශක්තිමත්ද කියන්නේ අංක 10 වෙනකම්ම එංගලන්ත ප්‍රතිකරුවෝ මොනවා හරි කරන්න පුළුවන් අය කියලා තමයි සංග කියන්නේ. එංගලන්තයට අංක 10 දක්වාම ඉන්නවා හොඳ ප්‍රතිකරුවෝ. අනිත් එක ඔවුන්ගේ ප්‍රතිකරණ ලැයිස්තුව ස්ථාවරයි. නිතර නිතර වෙනස් කරන්නේ නැති නිසා තමයි ඔවුන් මේ තත්ත්වයේ ඉන්නේ. විදෙස් කණ්ඩායමක් ආවම ටෙස්ට් තරගාවලියේ ලංකාවේදී අසාර්ථක වුණත් මේ ආපු එංගලන්ත කණ්ඩායම ලේසි වෙන එකක් නැහැ කියලා තමයි සංග කියන්නේ. සංග එක්ක සාරේ ප්‍රාන්තයේ ක්‍රීඩා කළා ගැන සංග කියන්නේ මෙහෙම කතාවක්. ඇල්ස්ටියා කුක්ගේ නික්මියාමෙන් පස්සේ වුණත් එංගලන්තයේ ඉන්නවා දක්ෂ ආරම්භක ප්‍රතිකරුවෝ. ඔවුන්ට ඉන්නවා සාරේ ප්‍රාන්තයේ සෙල්ලම් කරපු රෝරේ බර්න් වගේම ඔලි පොප්ස් දෙන්නම ලංකාවට ආපු කණ්ඩායමේ ඉන්නවා. බර්ත් කියන්නේ පසුගිය අවුරුදු 5ක් වගේ දිගටම ලකුණු අතර හිටපු ක්‍රීඩකයෙක්. ඒ වගේම පොප් වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. ඔහුට දඟපන්දු යවන්නන්ට හොඳින් පහර දෙන්නත් පුළුවන් ප්‍රතිකරුවෙක්. එංගලන්ත කණ්ඩායමේ දඟපන්දු ශක්තිය ගැන සංග කියන්නේ මෙහෙම කතාවක්. එංගලන්තයේ ඉන්නවා හොඳ දඟපන්දු යවන්නන්. අදිල් රෂිඩ් වගේම මොයින් අපේ තන්තිල වලට හුරු වෙන්න පුළුවන්. මේ අතරින් රෂිඩ් ලංකාවේ ප්‍රතිකරුවන්ට ලේසි වෙන එකක් නැහැ. ඒ වගේම එංගලන්ත වේගපන්දු යවන්නෝ පන්දුව දෝලණය කරන එකත් පන්දුව පන්වෙදි රිවර්සින් වෙන එකත් අපේ ප්‍රතිකරුවන්ට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. මේ තර්ජනය එක්ක ලංකාව තරගාවලිය කරන්න ඕන මොකද්ද කියන එක ගැන සංග කියන්නේ මෙහෙම කතාවක්. මේ තර්ජනයක් අපි තරගාවලියට ශක්තිමත් වෙන්න වෙනවා. ලංකාවේ සෙල්ලම් කරනවා කියන්නේ එංගලන්තයට පීඩනයක් දෙනවා. අපි පළවෙනි නිමේ වැඩි ලකුණු ගාණක් අරගෙන එංගලන්තයට පීඩනයක් දෙල කළොත් ඉතුරු හරිය රංගනයේ අපේ පන්දු යවන්න බලාගනි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.